ලංකා බැංකුවේ ගිය අවුරුද්දේ ලාභය බදු ගෙව්වට පසුව බිලියන 32යි. බහණ්ඩාගාරයට බදු ගෙවලා තිනවා බිලියන 13. බිලියන 32ක ලාභය මොකටද විකුණන්න හදන්නේ? බිලියන 13ක් ආණ්ඩුවට බදු ගෙවලා තිනවා. මොකටද විකුණන්න හදන්නේ? ඊළඟ මහා ජන බැංකුව ගත්ත බිලියන 17ක ලාභයක් උපයලා තිනවා. බිලියන 8ක බදු ගෙවලා තිනවා. හැබැයි ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා අක්‍රීය ණය ලෙස ඇතුල් කරලා තිබෙනවා. ඒක නම් වැදගත්. අක්‍රීය ණය. ලංකා බැංකුවේ අක්‍රීය ණය බිලියන 325යි. බිලියන. බිලියන කියන කොටස මහජන බැංකුවේ අක්‍රීය ණය බිලියන 300යි. ඒ කියන්නේ බිලියන 625 කෝටි 62500. රුපියල් කෝටි 62500 අක්‍රීය ණය හැටියට මේ බැංකුව දෙක දාලා තියෙනවා. මේ මේවා මේ විකුණන දෙයක් නැහැ. අර මේකනේ 120ක් විකුණලා මුදලක් හොයාගන්නනේ. මේ 625 50ක් ගත්තොත් මේ බැංකු පද්ධතියේ හරිද මුදල් සංසරණ වැඩි කරන්න පුළුවන් මුදල් උපයා ගන්න පුළුවන්. මේකෙන් 50ක් ගත්තොත් බිලියන 625 අක්‍රීය කිලිමුල කවුද ඉන්නේ? දයා ගෲප් එක බැංකුවකට විතරක්. මහජන බැංකුවට විතරක් තියෙන බිලියන 1.6ක් මිලියන 1600ක් තියෙන. එයා පොලු තියලා තියෙන ආණ්ඩුව විතරක් නෙමෙයි සම්පත් බැංකුවට පොලු තියලා තියෙන. බිලියන 3ක පොල්ල. හෙලිකොප්ටර් එකක්. දැන් හංගලා තියෙන පට්ටනාට එයාපෝට්. ගන්න යන්න දින්නේ කැලි කන්න විකුණන්න තද. මෙහෙමනේ මේගොල්ලෝ මේ වැඩ කරන්නේ. ඒ විතරක්ද? හැමතැනම අහු වෙන කවුද? මෙන්ඩිස්. බිලියන 3.5 මහජන බැංකුවට පොලු තියලා තියෙන. මෙන්ඩිස් සරත්. මිලියන 3500ක් පොලු තියලා තියෙන. ඒ විතරද CML අර ඉදිකරීම ආයතනේ. බිලියන 3ක් පොලු තියලා තියෙන. මේකේ වෙලා තියෙන්නේ. මේවා රජයේ මැදි අතට අනුග්‍රහය දක්වලා තමන්ගේ හිතවතුන් ණය ආරම්භ දෙන ඔව්. ලංකා පුත්‍ර බැංකුවට බෙලියත්තේ පන්සල කිදමක් උකස් කියලා ණයක් දීලා. ඇපෙඩ තියලා බෙලියන්තේ පන්සල. කොහොමද දන්නේ? ඔයගලගේ හිතවතුන් මේ බැංකුව හරහා සල්ලි දීපියද? පන්සල් වල ඉඩම් වලට සල්ලි දීපියද? තමගේ හිතවතුන්ට ණය දීපියක ඒක ඇත්ත. හැබැයි ඒකට හේතුව බැංකුව විකුණන එක නෙවෙයි. ඒක නතර කරන්න උනා එවැනි දේශපාලන සංස්කෘතියක් නතර කරන එක තමයි ඒක නතර කරන්න තියෙන එකම වැඩේ. එහෙම තව වෙන දෙයක් නෑ.